යෝඩි එඩු කියන YouTube channel එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රජාත පාර්ලිමේ දෙවැනි රචනා ගැටලුව. ඉතින් කවුරුර කෙනෙක් ඉන්නවනම් රචනා ගැටලු ප්‍රජාත ගණන් අවුල් වෙලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට හොඳම අවස්ථාවක් මේ ප්‍රජාත ගණන ගොඩ දාගන්න. ඉතින් අපි ප්‍රජාත ගණන් ගොඩක් සාකච්ඡා කරනවා බදු, ඒ වගේම පොලිය, ඒ වගේම කොටස් වලින්ද පොල ඔය කියන මාතෘකා තුනින්ම එන රචනා ගැටලු අපි සාකච්ඡා කරනවා. ඉතින් කවුරුර කෙනෙක් ඉන්නවනම් මේ ගාන කරලා නැති කෙනෙක් ඉන්නවනම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම ඔයා තනියම විනාඩි 15ක් උත්සාහ කරන්න මේ රචනා ගාන කොට දාගන්න. ඊට පස්සේ විනාඩි 15න් පස්සේ මේ ඩිස්කෂන් එකට ජොයින් වෙලා ඔයාගේ අඩුපාඩු ටික හදාගන්න. මේක නිතර 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 කිරීමෙන් ඔයාට පුළුවන් මේක ගොඩ දාගන්න, මේක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මම රචනා ගැටලු රාශියක් ඔයගොල්ලොත් එක්ක මේ විදිහට සාකච්ඡා කරනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න, දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ දැනුම බෙදලා දෙන්න. ඉතින් ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ගානට යමු, ගාන සාකච්ඡා කරමු කොහොමද මේ ගාන කරන්නේ කියලා. හොඳයි හොඳයි. මේ කිසිම මේ ගානේ මේ තියෙන විශේෂත්වය තමයි කිසිම රෝමිලක්කන් ව්‍යුහගත විදියට නෙමෙයි තියෙන්නේ, තනිකර ඡේදයක් වසුරෙන් වගේ ගාන එකවරම අපෙන් මේ උත්තරයක් බලාපොරොත්තු වෙන අපෙන් අහන්නේ සම්පූර්ණ ආදායම. ඉතින් ආදායම කියන්නේ මොකද්ද කියලා මම මේ ගාන අවසානයේදී පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඔක්කොටම කලින් ගාන දීලා තියෙනවා රුපියල් 50,000ක මුදලක් වාර්ෂික සුළුපොයි අනුපාතකය 100% වූ මූල්‍ය ආයතනයක අවුරුද්දක දැන්පත් කරලා. එතකොට දැන් අවුරුද්දකට පස්සේ මේගොල්ලෝ මේ අවුරුද්ද අවසානයේ ලැබුණු මුළු මුදල මිල රුපියල් 25,000ද වාර්ෂික ලාභාංශය රුපියල් 2,000ද ගෙවන සමාගමක යොදවනවා. හොඳයි. දැන් මේ කියන තොරතුරු ටික ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔයගොල්ලොන්ගේ පොතේ පෑනකින් හරිය කමන්නේ මේ යටින් ඉරක් ඇඳ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට දැන් මෙයා කරන්නේ මොකද්ද? රුපියල් 50,000ක් මෙයාගේ අතේ තියෙනවා, සුනිල්ගේ අතේ තියෙනවා. සුනිල් කරන්නේ මේක බැංකුවේ දානවා 8% සුළු පොලිය අනුපාතයක් යටතේ. ඉතින් මොකද වෙන්නේ? අවුරුද්ද අවසානයේදී මෙයා පොලියත් එක්ක ඒ මුදල බැංකුවේ දැම්ම මුදල ආපහු ගන්නවලු. අරගෙන මොකද කරන්නේ? කොටස් වලට පොලට අදාළ සමාගමක මෙයා ආයෝජනය කරනවා. අපි ඉස්සෙල්ලාම ඉතින් මේ මෙයා මේ පළමුව අවුරුද්ද කියන්නේ මේ බැංකුවේ දාලා තියෙන අවුරුද්දේ අවසානයේදී එයාට හම්බෙන මුදල කීයද කියලා අපි දැන් බලමු. එතකොට මේක එකපාර අපිට ගන්න පුළුවන් නැත්නම් පොලිය හොයලා ඒ මුදලට එකතු කරන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට සිදු කරන්න 50,000 වැඩි කර ගන්න ඕනේ 108. එතකොට අවුරුද්ද අවසානයේ පොලිය අපිට ගන්න පුළුවන්. එතකොට බලන්න මේ අග බින්දු දෙක කැපෙනවා. එතකොට 500 වැඩි කිරීමට කියලා කියන්නේ අග බින්දු දෙක දාගන්න 500 8 40 රුපියල් 4,000 ගන්න. හරිම ලේසියෙන් ගන්න පුළුවන්. එතකොට අවුරුද්ද අවසානයේදී මෙයා ගාව තියෙන මුදල රුපියල් 4,000 නෙමෙයි 4,000 කියලා කියන්නේ පොලිය. එතකොට අවුරුද්ද අවසානයේදී මෙයා ගාව තියෙන මුදල මෙයා දාපු 50,000 ආයි පාරක් ගන්නවානේ. මේ 4,000 ඒ 50,000 එකතු වෙන්න ඕනේ. මොකද 4,000ක් යාට හම්බ වෙනවනේ පොලිය විදියට. එතකොට අවුරුද්ද අවසානයේ ලද මුළු මුදල වෙන්නේ රුපියල් 54,000. එතකොට ඔය රුපියල් 54,000 තමයි මෙයා අර කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ. හොඳයි. එතකොට කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරද්දී අපිට දීලා තිනවා එක් කොටසක වටිනාකම රුපියල් 25,000 කියලා. එතකොට අපි ආයෝජනය කරන මුදල කීයද කියලා දන්නවා රුපියල් 54,000 කියලා. එතකොට එක් කොටසක මිලක් දන්නවා අපිට දීලා තිනවා රුපියල් 25,000 කියලා. අපිට එතනින් කොටස් ගන්න හොයාගන්න පුළුවන්. ඇයි අපි කොටස් ගන්න හොයාගන්නේ? මොකද එක කොටසක ගෙවන ලාභාංශය රුපියල් 2,000 කියලා දීලා තියෙනවා. එතකොට නමුත් අපිට මේ මුළු ලාභාංශ ආදායම හොයන්න විදිහක් නැහැ කොටස් ගන්න දන්නේ නැතුව. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේකේ කොටස් ගන්න හොයා ගන්න ඕනේ මෙයා කොච්චර කොටස් ගන්නක් මිලදී ගත්තද කියලා. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සමීකරණේ. ඉතින් ආයෝජනය කළ මුදල කියලා කියන්නේ අර බැංකුවෙන් හම්බෙච්ච රුපියල් 54,000. ඉතින් ආයෝජනය කළ මුදල වෙනකොට රුපියල් 54,000 අපි මේ විදිහට දාමු. එතකොට කොටස් ගන්න අපි හොයන්න තියෙන අපි දන්නේ නැති නිසා x කියලා දා ගන්නවා. කොටසක මිල අපිට දීලා තියෙනවා ගානේ රුපියල් 25,000 කියලා. ඉතින් 25 වැඩි කිරීම x කියන්නේ 25x රුපියල් 54,000 සමානයි. මම මේක මෙතන ලියා ගන්න. රුපියල් 54,000 සමානයි 25x කියලා ලියා ගන්න. 25 වැඩි කිරීම x 25x නේ. දෙපැත්තම 25න් මම බෙදා ගන්න. එතකොට බලන්න මේ 25ට මේ 25 කැපිලා යනවා. 54ට 25ව ආසන්න වශයෙන් තියෙනවා. 54ට 25ව ආසන්න වශයෙන් තියෙනවා 2ක්. කීයක් ඉතුරුද? 4ක් ඉතුරුයි. 40ට 25ව 1ක් තියෙනවා.
එතකොට 25 ඉඳන් 40ට 15ක් තියෙනවා මෙතන 150යි 150ට 25ව හරියටම තියෙනවා 6ක් බින්දුවට බින්දුව. එතකොට අපිට එනවා මෙයා ගත්ත කොටස් ගාන. මෙයා ගත්ත කොටස් ගාන අපිට එනවා 2160ක් විදිහට. එතකොට මෙයා කොටස් 2160ක් අරගෙන තිනවා මේ සමාගමෙන් රුපියල් 54000ක් ආයෝජනය කරලා. එතකොට අපිට මේකේ ලාභාංශ ආදායම ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඉතින් ලාභාංශ ආදායම හොයාගන්නේ මෙන්න මේ සමීකරණයෙන්. ඔයගොල්ලෝ මේක දන්නවා. ලාභාංශ ආදායම හොයාගන්නේ මෙන්න මේ සමීකරණයෙන්. ලාභාංශ ආදායම සමානයි කොටස් ගාන වැඩි කර ගන්න ඕනේ කොටසක ලාභාංශයෙන්. එතකොට කොටස් ගාන අපි දැන් හොයාගත්ත 2160ක් විදිහට කොටසක ලාභාංශය රුපියල් 2යි. එතකොට අපිට එනවා 2160 දෙකින් වැඩි කරාට පස්සේ දෙවරක් බිංදුව බිංදුවයි, දෙවරක් 6 12න් 2 දාන එකක් ඉතුරුයි, දෙවරක් 1 2 3යි, දෙවරක් 2 4යි. රුපියල් 4320. මේක තමයි අවුරුද්ද අවසානයේ මෙයා කොටස් වලන පොලේ ආයෝජන. මේක තමයි මේ අවුරුද්ද අවසානයේ කොටස් වලන පොලේ ආයෝජනය කරාට පස්සේ එයාට ලැබෙන ලාභාංශ ආදායම. එතකොට අපෙන් අහන්නේ මුළු ආදායමේ අනිවහන් අපෙන් අහන්නේ මුළු ආදායම. එතකොට මුළු ආදායම කියන්නේ මොකද්ද? ලාභය නෙමෙයි. මුළු ආදායමයි ලාභයයි කියලා කියන්නේ දෙකක්. ලා ආදායම කියලා කියන්නේ අවුරුද්ද අවසානයේදී එයාගේ අතට එන්නේ කීයක්ද කියන එක. ලාභය කියලා කියන්නේ එයා යොදවපු මුදලින් එයාට අතට ආපු මුදල අතරාපු එයාට අතරාපු මුදලින් එයා යොදවපු මුදල අඩු කරාට පස්සේ එන උත්තරේ. එතකොට අපෙන් අහන්නේ සම්පූර්ණ ආදායම කොච්චරද කියලා. එතකොට අපිට කොටස් වික්කට පස්සේ හම් වෙන, කියන්නේ මෙයා ගාව තියෙන කොටස්, මෙයාගේ ලාභාංශ ආදායම ගත්තට පස්සේ විකුණලා දානවා කියලා දීලා තියෙනවානේ. අවුරුද්ද අවසානයේ ලාභාංශ ආදායම ලබා ගැනීමෙන් පසු කොටස් සියල්ල රුපියල් 28 බැගින් විකුණයිලු. එතකොට රුපියල් 28 ගන්න වික්කට පස්සේ එතනින් ලැබෙන ආදායම කොච්චරද කියලා අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක විකුණුම් මිල. විකුණුම් මිල සමානයි කොටස් ගන්න වැඩි කර ගන්න ඕන කොටසක විකුණුම් මිල. අපි දැන් විකුණුම් මිල තමයි හොයන්න යන්නේ. එතකොට අපි දන්නවා කොටස් ගන්න කීයද කියලා 2160යි. එතකොට කොටසක මිල රුපියල් 28යි. අපිට 28 ගන්න විකුණනවා කියලා කියන්නේ. එතකොට 2160 28ෙන් අපි වැඩි කර ගන්න ඕනේ. එතකොට කම්මැලි වෙන්නේ නැතුව වැඩි කර ගන්න හරිම ලේසියෙන් මේ ගණන හදන්න. මම දැන් 2160 28ෙන් වැඩි කරාට පස්සේ මට එන්නේ 60480ක් විදියට. ඒ ඔයගොල්ලෝ කම්මැලි නැතුව මේක සුළු කරන්න අනිවාර්යයෙන්ම මොකද මේක බලලා උත්තරේ දාගත්ත කියලා ඔයගොල්ලන්ගේ සුළු ඔයගොල්ලන්ගේ සුළු කිරි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙන්න මේ විදියට සුළු කර ගන්න පැත්තකින් මොකද ඔයගොල්ලෝ මේක බලලා උත්තරේ දාගත්ත කියලා කවමදාක්වත් ඔයගොල්ලන්ගේ සුළු කිරීමේ හැකියාව වැඩි වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සුළු කිරීමේ හැකියාව වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ විදියට සුළු කරන්න ඕනේ. ඔයගොල්ලන්ට විනාඩි 12න් ගන්න හදන්න ඕන නම් ඔයගොල්ලෝ තනියම සුළු කරන්න ඕනේ. හරි. එතකොට අපිට මුළු ආදායම විදියට රුපියල් සෝරි විකුණුම් මිල විදියට රුපියල් 60480ක් ලැබෙනවා. එතකොට රුපියල් 60480 කියලා කියන්නේ කොටස් ටික වික්කට පස්සේ ලැබෙන මුදල. ඒ වගේම අපිට රුපියල් 4320ක් ලැබෙනවා ලාභාංශ ආදායම. මේ ආදායමත් ගත්තට පස්සේ තමයි මෙයා කොටස් ටික විකුණන්නේ. එහෙනම් මෙයාගේ මුළු ආදායමයි දැන් අවුරුදු මේ අවුරුද්ද අවසානයේදී මෙයාගේ අතේ තියෙන මුදල 60480 දන 4320 ඔය දෙකේම එකතුව තමයි මෙයාගේ මුළු ආදායම වෙන්නේ. එතකොට 60480යි 4320යි ඔය දෙක එකතු කරාට පස්සේ අපිට එනවා රුපියල් 64800ක් විදිහට. බලන්න ඕගලන්ගේ උත්තරේ හරිද කියලා. එතකොට ඕගොල්ලෝ මෙන්න මේක වැඩි කර ගන්නවට ඕගලන්ට ලකුණක් හම්බෙනවා. එතකොට පළමු අවුරුද්ද අවසානයේදී බැංකුවෙන් ගන්න සම්පූර්ණ මුදල හොයනකට ඕගලන්ට ලකුණක් හම්බෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ කොටස් ගන්න හොයන්න මේ සමීකරණයට දාලා ආදේශ කරනකොට ලකුණක් හම්බෙනවා. මෙන්න මේ 2160 කියලා ගන්නකොට ලකුණක් හම්බෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ ලාභාංශ ආදායම ගන්න මේ 2160 දෙකින් වැඩි කර ගන්නකොට ලකුණක් හම්බෙනවා. ඔයගොල්ලෝ ලාභාංශ ආදායම ගුණ කරලා ගන්නකොට ලකුණක් හම්බෙනවා. දැන් ලකුණු 6ක් ඔයගලන්ට හම්බෙලා තියෙනවා. ඊට අමතරව කොටස් වල විකුණුම් මිල හොයාගන්න මෙන්න මේ 2160 මෙන්න මේ 28ෙන් වැඩි කර ගන්නවට ලකුණක් හම්බෙනවා. ඒ වගේම 60480 කියලා ගන්නවට තව ලකුණක් හම්බෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ මුළු ආදායම හොයන්න මේ 60480යි ඒ වගේම ලාභාංශ ආදායම 4320යි ඔය දෙක එකතු කරනකොට ලකුණක් හම්බෙනවා. ඔය දෙක එකතු කරලා මෙන්න මේ උත්තරේ ගන්නවට ලකුණක් හම්බෙනවා. ඔන්න ඔහම ඔයගොල්ලන්ගේ ලකුණු 10 හම්බෙන්නේ
මේ ගානට. හොඳයි හොඳයි, එතකොට ඔබලන්ට තවත් මේ වගේ ප්‍රචිත ගාන අපි ඉස්සරහට ඊළඟ දවසේදී තවත් මේ වගේ ගානක් හදනවා. ඉතින් අපිත් එක්ක අනිවාර්යෙන් මැදලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න, යාළුවන්ට උදව් කරන්න, දැන් මේ කට්ටියට අනිවාර්යෙන්ම කියලා දෙන්න. ජය හමුවට.